රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ සභාවේ වාර්තා එම කාර්ක සභාවේ සභාපති ගරු ආචාර්ය හර්ෂද සිල්ලාමෙතුමා විසින් පිළිගන්නේ. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් සංශෝධන 2024-26 සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ගරු සභාපතිතුමනි, මට විනාඩි 4ක විතර කාලයක් දෙන්න. පසුබිම මුදල් අමාත්‍යවරයා ගරු ජනාධිපති වශයෙන් ගරු ජනාධිපතිතුමා කර ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්ය මණ්ඩලයේ මෑත කාලීන වැටුප් වැඩි කිරීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව මෙම වාර්තාවේ සකස් කෙරිණි. මෙම බරපතල වැටුප් වැඩි කර ගැනීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනෙකුම පාර්ලිමේන්තුව තුළ මෙම ප්‍රශ්නය මතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඉල්ලීම සිදුවිය. මෙහි අඩංගු රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ ඒකමතික තීරණ ගනු ලැබ ඇත්තේ 2024 මාර්තු 5 වෙනි දින පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමකදී මෙන්ම ලිපි හුවමාරු වීම් කිහිපයක් යන අවස්ථා දෙකේම අදාළ කරුණු ගණනාවක් පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුවේ පාලක මණ්ඩලය සහ නීතිපතිවරයා අදාළ කරුණු රාශියක් සම්බන්ධයෙන් ගත ස්ථාවරය මනා ලෙස සලකා බැලීමෙන් පසුවය. මහා බැංකුවේ ස්වාධීනත්වය මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී 2023 අංක 16 නව ශ්‍රී ලංකා මහා බැංකු පනත මගින් ශ්‍රී ලංකා මහා බැංකුවේ ස්වාධීනත්වයට ලබා දී ඇති පරමාධිපත්‍යයේ ඇති වැදගත්කම හඳුනා ගැනේ. මුදල් අමාත්‍යවරයා සමග සම්බන්ධීකරණයෙන් ස්ථාපිත කරන නිල වශයෙන් ගැසට් කරන ලද ඉලක්ක තුල උද්දමන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේදී මෙහිම් ස්වාධීනත්වයේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ බලතල සම්බන්ධයෙන් කිසිදු තර්කයක් නොමැත. ශ්‍රී ලංකා මහා බැංකුවේ පරිපාලනය සහ මූල්‍ය සාධිපත්‍ය පවත්වගෙන යාම පිළිබඳව රජයේ මුදල් කාර්ක සභාව එකඟ වන අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්ය මණ්ඩල සේවකයන්ගේ පාරිශ්‍රමික සම්බන්ධ තීරණ මෙයට ඇතුළත් වේ. රජයේ මුදල් ප්‍රතිපත්තිමය වශයෙන් රටේ මුදල් පුද්ගලයන්ට සහ පුද්ගලික ආයතනවලට හිමි නොවන බවත් රාජ ආයතනවලට නෛතිකව ලබා දී ඇති විශේෂිත බැහැර කිරීම් හැර මහජන මුදල් හෝ රාජ්‍ය මූල්‍ය බව රජයේ මුදල් කාර්ක සභාවේ අදහස වේ. එබැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියේ නිශ්චිතව දක්වා ඇති රජයේ මුදල් යන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 149 වන වගන්ති අඳුව සඳහන් ඒකාබද්ධ අරමුදලේ තිබෙන අරමුදල් වලට වඩා පුළුල් අර්ථයක් සහිත වේ. එබැවින් ශ්‍රී ලංකා මහා බැංකුවේ ඉපැයීම් මූල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂිත වන මුදල් සහ විවිධ හඳුනාගත් සංචිතවලට අමතරව රජයේ මුදල් විෂය පතයට අයත් වන බව රජයේ මූල්‍ය කාරක සභාවේ අදහස වන්නේය. ශ්‍රී ලංකා මහා බැංකුවේ ඉපැයීම් තීරණය වන ශ්‍රී ලංකා මහා බැංකු පනතේ 96-1 වගන්තිය මගින් මෙය තවදුරටත් ශක්තිමත් වන බව 96-1 සහ ආ විධිවිධානවලට අනුකූල වීමෙන් පසු ශ්‍රී ලංකා මහා බැංකුවේ ඉපැයීම් ඒකාබද්ධ අරමුදලට බැර කර යුතු බව රජයේ මුදල් කාර්ක සභාවේ මතයයි. පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා මහා බැංකුවේ වගකීම්. ශ්‍රී ලංකා මහා බැංකු පනතේ 5 වැනි සහ 80 වැනි වගන්ති වලින් දක්වා ඇති පරිදි මහා බැංකුව පාර්ලිමේන්තුවට වග කිය යුතු බව අවධාරණය කර ඇත. මෙය අඛණ්ඩව පවතින අතර ශ්‍රී ලංකා මහා බැංකු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මගින් නැවත අවධාරණය කෙරේ. ඒ වාක්‍ය කියවන දෙන්න. වගකීම සඳහා මහා බැංකුව පාරදෘශ්‍ය ලෙස ක්‍රියා කිරීම සහ ඔවුන්ගේ ක්‍රියාවන් සහ අක්‍රියතාවන් සම්බන්ධයෙන් වගවීම අවශ්‍ය වේ. මේ අනුව ශ්‍රී ලංකා මහා බැංකුව විධායකට සහ පාර්ලිමේන්තුවට පමණක් නොව රටේ ජනතාවටද වගකිය යුතුය. දෙවැනි පිටුව වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පාර්ලිමේන්තුවට ඇති වගවීම පිළිබඳව රජයේ මුදල් කාර්ක සභාවේ අදහස.
එබැවින් මෑතක සිදුකර කාර්ය මණ්ඩල වැටු වැඩි කිරීම වැටු වැඩිවීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාර්ක සභාවේ මතය වන්නේ එසේ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වයං හිමිකමක් ඇති වුවද එලෙස වැඩි කර ගැනීමේ සාධාරණත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවට වග කියව යුතු බවයි. ඒකේ එක පාද සටහන ශ්‍රී ලංකාව තම ආර්ථික බිඳවැටීමේ ප්‍රතිවිපාක සමග පොරබන්දනින් සිටින අවස්ථාවක රට පුරා සිටින පුරවැසියන් සැලකිය යුතු දුෂ්කරතාවලට ලක්ව සිටි බදු වැඩි කිරීම සහ ජීවන වියදම් ඉහළ යාම ඇතුළු රජයේ යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන විශේෂයෙන්ම මෑත කාලීන මහ බැංකු වැටි වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන කෝපය වඩවාලීමට සමත් ඇති එක තමයි පාද සටහන. මුහුණදී සිටින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නය මතුව තිබෙන තත්ත්වය තුළ සාකච්ඡාවට තුඩු දී ඇති වැටුප් තලයන් සියලුම කාර්ය මණ්ඩලය සඳහා වැඩි කිරීම අසාධාරණ බව රජයේ මුදල් කාර්ක සභාව දැඩිව දරන මතයයි. පාද සටහන දෙක. දෙවැනි පාද සටහන වේතනවල වැටුප් සංරචකයේ විවිධ ශ්‍රේණිවල වැඩිවීම තීරණය කිරීම සඳහා විනිවිද පෙනෙන සූත්‍රයක් නොමැති අතර within brackets ප්‍රවාහන සහ අනිකුත් දීමනා ප්‍රසාද දීමනා සේවා ණය වෛද්‍ය ප්‍රතිලාභ වැනි තවත් බොහෝ ප්‍රතිලාභ ඇතුළත් වේ close bracket එය සැලකිය යුතු මුදලක් උද්ධමනයට හේතු විය හැකි අතර සේවකයන් ගෙවිය යුතු ගෙවන බද්ද පෙයි අභ්‍යන්තරණීය කර ඇත. වඩාත් නිශ්චිතව පෙනී යන්නේ තෝරාගත් වෘත්තීන් වලට අදාළ කාර්ය මණ්ඩලය සඳහා වැටුප් සැලකිය යුතු ලෙස වැඩි කිරීම සුදුසු විය හැකි වුවද සියලුම කාර්ය මණ්ඩලය සඳහා වැටුප් වර්ධක ලබා දීම සාධාරණීය කර නොහැක. තුන්වැනි අවසාන පාද සටහන වත්මන් වැටුප් සංශෝධනයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තුන්වැනි ශ්‍රේණියට රුපියල් 223,763.83ක දළ මාසික වැටුපක් ලැබේ. රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ පිළිතුරෙහි පහත කරුණු පෙන්වා දී ඇත. කෝට් සුළු සේවක ශ්‍රේණි සඳහා සාපේක්ෂව ඉහළ වැටුප් ආවේණික උරුම වූවකි. 2008 සහ 2010 වසරවලදී විශාල සුළු සේවක කණ්ඩායම් දෙකක් බඳවා ගැනීම ඇති අතර අවසන් වරට බඳවා ගැනීම සිදු කර තිබුණේ 2013 වර්ෂයේදී ක්ලෝස් බ්‍රැකට්. නිර්දේශය රජයේ මුදල් කාර්ක සභාව ශ්‍රී ලංකා මහ බැංකුව අතර ඇති වූ සියලු ලිපු ගනුදෙනු මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටලුව සාධාරණ විසඳුමක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ 24-26 වැටුප් සංශෝධනය ශීර්ෂය සහිත 2024-3/16 දින ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිපියට විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡාවල තුඩු දී ඇති වැටුප් වැඩි කිරීම සඳහා සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ එකඟත්වය ඇතිව ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් කඩිනමින් පත් කරන ලෙස රජයේ මුදල් කාර්ක සභාව නිර්දේශ කරයි. ඒ පිළිබඳ වාර්තාව සති 4ක් ඇතුළත රජයේ මුදල් කාර්ක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත් ලැබී ඇති කරුණු මත අන්‍යෝන්‍යව පිළිගත් විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල් දමන ලෙසත් රජයේ මුදල් කාර්ක සභාව නිර්දේශ කරයි. එම කමිටුවේ සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවට පරිබාහිරව සහ රාජ්‍ය අංශය තුළ සහ ඉන් පිටත අය නම් කරනු ලැබිය හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ මෙන්ම විශේෂිත කාර්ය මණ්ඩලවල ප්‍රවීණත්වය ප්‍රමුඛ කර සියලු කාර්ය මණ්ඩල ශ්‍රේණිවල පාරිශ්‍රමික සාධාරණ ලෙස ගැලපුම් කිරීම මෙම කමිටුව විසින් සිදු කරනු ඇති බවට රජයේ මුදල් පිළිප කාර්ක සභාව බලාපොරොත්තු වේ. වෘත්තීය කාර්ය මණ්ඩලයට වැටුප් තීරණය කිරීමේ ක්‍රමවේදය වෘත්තීය නොවන සහ සෙසු කාර්ය මණ්ඩලයෙන් වෙන් කළ යුතු බවට දැඩි ලෙස නිර්දේශ කෙරේ. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, අනාගත සංශෝධනවලදී ශ්‍රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩල පාරිශ්‍රමික විනිවිද යන සුළු ක්‍රමවේදයකට අනුව සිදු කිරීම මෙම කමිටුව විසින් කළ යුතු බවද රජයේ මුදල් කාර්ක සභාව නිර්දේශ කරයි. ඒක අපි සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවෙන් මේ වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. එතකොට මේ නිර්දේශවලට අනුව ක්‍රියාත්මක කරන්න කියලා
api sielu parsha weling garu agamatuma garu mudal lematuma illa sitna bohomath misu hondai bohom misu etumage warthave pahediliyo thiyenawa maha bankuwa parliamentaru wakiyanna ona kiyala etokota man ahanna kemathi dan me prashne athi kiyuwe rajaye ne attema garu niyojya katharaga thibodi mama parliament api meka parliament me batu karana kal aanduwa dadagene thiyeda maha bankuwa aya padiwena kire gatta kiyala 170k vipakshaye batu kiruwe passe thamai daragatte thimbaga ahanna kemathi aanduwa me gatte liyanne kohomada dan mokada sielu rajaye sewakayan meha samada padiwena kiba balaporthuwe kiyinawa dan peeradide viswidyalaye inda sielu dena me maase antimata parata bayinawa maha bankuwata Labadun padiwadi kirima apita laba denna kiyala. Itiga aanduwa meka visidanna. Api we are trying to help you. You can't put it on the mudal committee ne danna ba. Mokada metubada mudal committee avurutthu ekata dunne ne. Hari amaru wadda metuba badak wenne. Api committee nirdesha anuwa idiri kriya marga gannemu ape mudal rajyamathuwa. Aru garu niyojya kathanayaka thumani විශේෂයෙන් අද මුදල් කාර්යක සභාවේ සභාපතිතුමා නිර්දේශ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තියෙනවා. ඒ පිළිබඳව අද අපි පරිශීලනය කරලා අපි සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙන්නම්. හැබැයි එකක් නිවැරදි කරන්න ඕනේ මේ ප්‍රශ්නය ඇති කරේ රජයේවත් මුදල් අමාත්‍යංශයවත් නෙවෙයි. මේ කිරියල් ඇමතුමා බොරදියේ මාළු බාන්න පටන් අරගෙන තියෙන්නේ. එහෙනම් ඉතාලම පැහැදිලිව ඒ නිවැරදි කිරීම සඳහන් කරගන්න ගරු නියෝජක කතානායකතුමනි මේ රජය විසින්වත් මුදල් අමාත්‍යාංශය විසින්වත් ඇති කරපු කාරණාවක් ප්‍රශ්නයක්වත් නෙවෙයි. එහෙනම් වැරදි අර්ථකථන දෙන්න එපා. ඔබතුමා උගත් මන්ත්‍රීවරයෙක්, ඔබතුමා සීනියර් මන්ත්‍රීවරයෙක්, ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. නමුත් ඔබතුමා මේක දේශපාලනීකරණය කරලා ඔබතුමා හොඳටම දන්නවා මේ සිදුවෙච්ච කාරණාව කොහොමද සිදු වෙලා තියෙන්නේ කියලා. ඒ හින්දා ඒක තියාගෙන ඔබතුමා බොරදීම අලු බාන්න සූදානම් වෙන්න එපා. දේශපාලනීකරණය කරන්නත් එපා. මේක දැන් හොඳට ඔබතුමා පිටිපස්ස හැරලා මගෙන් අහන්න එපා. ඒ වාර්තාව ඉදිරිපත් කරපු හර්ෂසිල්ල මන්තුමායෙන් අහන්නකෝ. එතුමා හොඳට මේක අධ්‍යයනය කළා දිනවනේ. අධ්‍යයනය කළා දීලා තියෙනවා. ඒක පිළිගන්නවද නැද්ද? ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපිටත් ඕනේ අධ්‍යයනය කරන්න කාලය. හොඳයි මන්ත. කරු ලංසම මන්තුතුමා. නායකතුමනි මම ඇත්තටම ලැජ්ජ වෙනවා අපේ කිරියල් ඇමතුමා මේ හොන්දට මේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න ජේෂ්ඨම මන්ත්‍රීතුමා මේ සියලු දේ දන්නවා අර සේමසිග මන්තුමා කිව්වාගේ බොරදියේ මාළු බාන්න යන්නේ ඒ නිසා අපි මුදල් කාර්ය සභාවේ අර්ෂමැතුමයි අපි ඊයේ අපි මේක පිළිබඳව විශාල සාකච්ඡාවක් තියලා තමයි එතුමාද වාර්තාව ඉදිරිපත් කළා අපි ඔක්කොම කැමැති ඒ වාර්තාවට මොකද අපේ ආණ්ඩුවේ හෝ අපේ කැමැත්තකින් නෙමෙයි පඩි වැඩි කරගත්ත ප්‍රතිශතය වැඩිපුර ඒ නිසා අපි ප්‍රතිපත්තියක් ඉදිරියට පඩි වැඩි කිරීමට විරුද්ධ නැහැ හැබැයි ප්‍රතිශතයක් ඉදිරියට වැඩි කරපු ආකාරයට විරුද්ධයි ඒක ලියන්නේ කොහොමද කියන එක තමයි අපි පෞගිය ටිකේම සාකච්ඡා කරන්නේ ඒ නිසා ක්‍රමවේදයක් තියනවා නම් කිරියල් ඇමතුමා කියන්න මේ විදියට විසඳන්න කියලා ඉතින් අපි අත් දෙකම උස්සලා සහයෝගය දෙන්නම් එහෙම විසඳන්න පුළුවන් ක්‍රමයක් නැහැ මේ නීති රීති අනුව ස්වාධීන කොමිෂන් ස්වාධීනව මහ බැංකුවට වැඩ කරන්න දුන්නම ඒගොල්ලන්ට බලයක් තියෙනවා ඒ පඩි වැඩි කරගන්න ඒගොල්ලෝ ඒ බලය පාවිච්චි කරලා පඩි වැඩි කරගෙන තියෙනවා ඒක අඩු කරන්න පුළුවන්ද බැරිද කියන එක පාර්ලිමේන්තුව ඔබතුමා කියන්න පුළුවන් නේද නීතිවේදියෙක් ඉදිරියට ඔව් කිරියල් මැතුමා අවසාන වශයෙන් ගරු නියෝජක කතානායක අපි විපක්ෂයේ අපි විපක්ෂයේ අපිට බලයක් නැහැ මේ ආණ්ඩු කරන්න අපිට බලයක් නැහැ ආණ්ඩු කරන්න හරි හරි එතකොට එතකොට නෑ මං කියන්නේ මං කියන්නේ ප්ලීස් මේ ආණ්ඩුව අයාලේ යන්නේ ආණ්ඩුවක් දන්නේ නෑ ආණ්ඩුව නෙවෙයි පඩි වැඩි කරගත්ත කියලා අයාලේ යන්නේ හරි බොහොම සිතේ අයාලේ යන්නේ ලංසමෙතුමා අවසාන වශයෙන් නියෝජ්‍ය කතානායකතුමා කියන්නේ පොයින්ට් ඔෆ් ඕඩර් මේ නියෝජ්‍ය කතානායක දැන් කිරියල් ඇමතුමා කියන ආණ්ඩුව අයාලේ නෙමෙයි අයාලේ යන්නේ එයාට තේරෙන්නේ නෑ මේක මේක අපි විසින් කරපු එකක් නෙමෙයි අවසාන වශයෙන් ඔබතුමාගේ කාරණා මා බැංකුව ස්වාධීන නියෝජ්‍ය කතානායකතුමනි නෑ ඉවර කරන්න ගරු මන්ත්‍රී. හරි නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ මේ අපි මේ මුදල් කාර්යක සභාවේ තවදාන්ට යොමු කළා දැන් මූලික වශයෙන් මහ බැංකුවේ මේ ප්‍රතිපත්ති තීන්දුව ගන්න ව්‍යුහය වෙනස් කරලා තියෙන්නේ අලුත් පනතෙක්. ඒ කියන්නේ මෙතෙක් 1950 දන් තිබ්බ පනත අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමත් මේ මුල්ල මණ්ඩලයේ වාඩි වෙනවා. එතුමා නිලබලෙන් එතකොට මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා රටටම මේ චක්‍රලේක නිකුත් කරනවා නම් 2023 න් පස්සේ අතිකාල අත්හිටවන්න මේ වැටුපෙඩි කිරීම අත්හිටවන්න
මේ තින මේ ගිවිසුම් සේවහ කෙන්හා තින ගිවිසුම් නැවත සලකා බලන්න ඒව తాවකාලිකව අත්හිටවන්න කියලා. එතකොට මේ රජයත් එක්ක බැඳීම එනවා. ඒ කියන්නේ අනිකුත් රාජ්‍ය සේවකයා සහ මහ බැංකුව අතර මේ තීන්දුව ගන්නකොට මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා එතන වාඩි වෙලා හිටියනම් එනවා. දැන් මේ ප්‍රශ්නේ පැනනේ කියලා තින්නේ මෙතුමන්ලා සම්මත කරගත්තු අලුත් මහ බැංකුව පනතින් රජයත් එක්ක තිබ්බ බැඳීම සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තිනවා. ඉතින් ඒ නිසා මුල්ලේ මණ්ඩලෙන් ඉවත් කරන එක ගැටලුවක් නෑ. හැබැයි මහ බැංකුවේ පාලක මණ්ඩලයට රජයේ යම් නියෝජනයක් තිබිය යුතුයි. රාජ්‍ය මුල්ලේ ප්‍රතිපත්තිය හා සංකීර්ණ විදිහක සංසන්දනාත්මක දෙයක් සිදුවෙනවා. ඒ නිසා අපි හිතන්නේ මේ මේ මහ බැංකුව පනතේ යම් කිසි විදිහකට නිවැරදි විය යුතු කාරණයක් තියෙනවා කියලා. හොඳයි. හරි සමත්තුමා ඔබතුමා අවසන් වශයෙන්. කනගල ගරු නියෝජක කතානායකතුමනි අපි මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිගන්නවා. හරි අපි කිසිම අවස්ථාවක මහ බැංකුවේ පනත වෙනස් කරන්න කියලා මෙතන නිර්දේශ කළා නැහැ. ඒ ඒ ඒක වෙනම කතාවක්. හරි ඒක පිළිගන්නවද නැද්ද කියන එක ප්‍රතිපත්තිමය තීරණයක්. අපි විශ්වාස කරනවා මහ බැංකුව දේශපාලනඥයන් විසින් ග්‍රහණය කිරීම හරහා තමයි ඔය මුදල් අච්චු ගහලා රට කඩාගෙන පල්ලෙහාට වැටුනේ. අපි මෙතන ඉදිරිපත් කළ තියෙනවා ජනාධිපති ලේකම්වරයා දීපු නියෝග මහ බැංකුවේ අධිපතිවරයාට. එතකොට මුදල් ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ හොඳට අහගන්න ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් නිදහස මහ බැංකුවට තියෙනවා මුදල් ප්‍රතිපත්තිය. හැබැයි මේ මේ රජය තමයි තීරණය කරන්නේ ගෝල් එක ඔබ්ජෙක්ටිව් එක මොකද්ද කියලා. එතකොට රජය තීරණය කරාම උද්දමනයේ 5% කියලා ඒ තීරණය ගන්න මුදල් මේ මේ සමාවෙන්න මහ බැංකුව විසින් නෙමෙයි. ඒ තීරණය ගන්න මහජන නියෝජිතයන් විසින්. ඒ තීරණය ගත්තයින් පස්සේ ඔවුන්ට තියෙනවා මෙහෙයුම් නිදහස. එතකොට අපි කිසි විටක මහ බැංකුවේ පනත වෙනස් කළ යුතුයි කියන තැන නැහැ. නමුත් ඒ පනත ඇතුලේ තියෙන රජයට පාර්ලිමේන්තුවට වගකීම කියන දේ තමයි අපි පිළිගන්නේ. හොඳයි. පාර්ලිමේන්තුවට තියෙන වගකීම. ඒතර පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ මහ බැංකුව. එච්චරයි. රත්නාඳුරනේ අවසාන වශයෙන් කියන්නේ නැත්නම් විවාදයට තව දවසක් ගන්න වෙනවා. පොඩි පොඩි තප්පර කීපයක් දෙන්න. ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි ඒ හර්ෂද සිල්ලා මැතුමා විපක්ෂයේ සිට කර ප්‍රකාශය එතුමාගේ පෞද්ගලික ප්‍රකාශයක් හෝ පක්ෂයේ ප්‍රකාශය. අපේ ස්ථාවරය නම් මහ බැංකුව නිදහස් කරන්න කියලා ගෙනාපු පනත නීති විරෝධී පනතක්. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිගත්තා. ඒකට නඩු දැම්මේ අපි. මහ බැංකුව කරු කතානායකතුමනේ මහ බැංකුව මහ බැංකුව ඉන්ඩිපෙන්ඩන්ට් කරනවා කියන්නේ තවත් මූල්‍ය ආයතන වලට රටේ ස්වෛරත්වය පවදින එක නෙවෙයි. මහ බැංකුව දේශපාලනීකරණයට අපි විරුද්ධයි. හොඳයි. ඔව්. ලරු රාජ්‍යමන්තමතුමාගේ අවසාන වශයෙන් අලුතුම අපිට. ඔව් ලාන්සමෙන්තුම මේ පිස්සුනේ කියවන්නේ පාර්ලිමේන්තුවේ මේක නීති විරෝධී කියන්නේ කොහෙද ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා චැලෙන්ජ් වෙලා ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත වෙලා නීතිපති දෙපාර්තමේන්තුවට අනුමත මේ පිස්සුනේ කියවන්නේ රතනාමුදුරෝ මේ ඔබ ඔබතුමා කොහොමද කියන්නේ මේක නීති විරෝධී කියලා ඔබතුමා කොහොමද කියන්නේ නීති විරෝධී කියලා ඔබතුමා ඔය විදියට ඇසිරෙන්න එපා මේක නීති විරෝධී නෑ පාර්ලිමේන්තුවේ නියෝජක කතානායකතුමනි ඉස්සෙල්ලාම විපක්ෂය ඇතුලේ මේ මහ බැංකුව පනත පිළිබඳ බරපතල බෙදීමක් තියෙනවා දැන් හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා පැහැදිලිව කිව්වා මේ මහ බැංකුව ස්වාධීන කිරීම සහ දේශපාලන අතපෙවීම් වලින් විවිධ තීන්දුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්වේදී ඇති වෙච්ච ඉරණම. එතකොට ඒක වෙනස් කරලා තියෙනවා. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට දැනගන්න ඕන කාරණේ තමයි දැන් අපි රජයක් හැටියට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ස්වාධීනත්වය ලබා දීලා තියෙනවා. එතකොට විපක්ෂය යෝජනා කරනවා විපක්ෂය ඇතුලේ කණ්ඩායම් කිහිපයක් යෝජනා කරනවා නැවත මේ පනත සංශෝධනය කරන්න ඕනි කියලා. ඉතින් මම හිතනවා හර්ෂ සිල්වමන්තුමා එතුමා වග කියන මන්ත්‍රීවරයා හැටියට මේ සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කරනවා. අද මේ විපක්ෂයේ ඇති වෙලා තියෙන මත ගැටීම් පිළිබඳව මොකද මම හිතන කාටවත් මේක පැහැදිලිතාවයක් නැහැ විපක්ෂේ මොකද්ද වෙන්නේ කියලා. හොඳයි. ඔව්. ඔව් විපක්ෂ නායකතුමා. අරු නියෝජ්‍ය කතානායකතුමනි මම කැමතියි මේ අවස්ථාවේ ආදරණීය කරන්න මහ බැංකුව ස්වාධීන කිරීමේ අලුත් නව පනත ගෙනාවේ දේශපාලන ඔබ වහන්සේට අවස්ථාව දෙන්න විපක්ෂ නායකතුමා කතා කරන මේ වෙලාවේ. ඔව් කියන විපක්ෂ නායකතුමා. මහ බැංකුව ස්වාධීනත්වය ස්ථාපනය කිරීමේ අලුත් අනපනත් ගෙනාවේ දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොලව රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න.
ඉවක් බවක් නැතුව මුදල් අච්චු ගහලා මේ රටේ උද්දමනය ප්‍රවර්ධනය වුණු හේතුව තුල ඒ වගේම ඇත්ත වශයෙන්ම මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පෞල්කරණයට ලක් වුණා. පෞල්කරණය ස්වාධීනත්වය නිර්මාණය කරේ. හැබැයි අපි බලන්න ඕන මහ බැංකුවට සදාචාරාත්මක අයිතියක් තියෙනවද මේ රටේ රාජ්‍ය සේවකින්ටයි පෞද්ගලිකංශයේ සේවකින්ටයි හැමෝටම කියනවා බඩපටි තද කරගන්න කියලා. රටේ බරපතල ගැටලුවක් තියෙනවා. බඩපටි තද කරගන්නේ කියලා රටට කියලා මහ බැංකුවේ නිලධාරීන්ට පුළුවන් ද 70%ක් පඩි වැඩි කරගන්න. ඒ නිසා මේ කරුණු දෙක පිළිබඳව හොඳින් අවබෝධ කරගන්නට ඕන. එක පැත්තකින් මහ බැංකුව ස්වාධීන කිරීමේ අනපනක් දැම්මේ පෞල්කරණයට ලක්වුණු මහ බැංකුව ස්වාධීන කරන්නට. එතකොට දේශපාලන ප්‍රතිපත්තාන්තර විපක්ෂනායකතුම දැන් වෙන කාරණයක් යන්නේ ඔතුමා. නෑ මහ බැංකුව නිකන් තමන්ගේ පෞද්ගලික බැංකුව කියලා හිතාගෙන ඕන ඕන වෙලාවට මුදල් අච්චු ගන්න එක නතර කරන්නටයි. දැන් ස්වාධීන කළා කියන්නේ ස්වාධීනත්වයේ ස්ථාපනය කරේ. හැබැයි ඒක කරපු පමණින් මහ බැංකුවට අයිතියක් නෑ. මේ ලෝකෙට පරකාසයේ ගෙදරට මරකාතේ වගේ මේ පැහැදිලිව මේ තමන්ට ඕන ඕන විදිහට තමන්ගේ වැටුප් වැඩි කරගෙන තමන්ගේ බඩගෝස්තරය වඩාගෙන ලෝකේ රටේ හරි බොහොම සුදේ ඔබතුමාට අනිත් අයට කියන්නේ බඩපටි දා කරගන්න කියන රත්නාවඳුරත් අවසාන වශයෙන් වහන්සේ මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔව් ගරු නියෝජ්‍ය පොඩකින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට අවස්ථාව දීලා තියෙනවා ලංසා මන්ත්‍රීතුමාට අදහස් පළ කරන්න අයිතියක් තියෙනවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි එතුමාට අනුන්ගේ අදහස් මේ පිස්සු අදහස් කියලා එයාට ඕන ඕනේව කියන්න බෑ කාලේ අරගෙන. එහෙමනම් අපටත් අවස්ථාවක් දෙන්න. අපි කිව්වේ මේ පාර්ලිමේන්තුවට ගෙනාවේ නැත්තම් ගැසට් කරේ නීති විරෝධී පනතක්. ඒකට විරුද්ධව නඩු කිව්වේ අපි. ඒ නඩු කීම නිසා මේ පනතේ වගන්ති විශාල ප්‍රමාණයක් ජනතා විමුක්ති ප්‍රමාණයත් ඒකට ඉදිරිපත් වුණා. විශාල ප්‍රමාණයක් ඒකේ වගන්ති ජනමත විචාරණයට තුඩු දෙන බව ඉතා පැහැදිලිව කිව්වා. ඇත්ත වශයෙන්ම මහ බැංකුවේ අන්තර්ගතය බැංකුව ස්වාධීනත් ඒ කියන්නේ දේශපාලනීකරණය නිදහස් කිරීම නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදට අවශ්‍ය විදියට රට හැසිරවීම රටේ ආර්ථිකය හැසිරවීම පිළිබඳ පනත. ඒකේ වගන්තිය වැරදි නම් අර ගෙවින්ද කුමාරතුංග මන්ත්‍රීතුමා කිව්වා වගේ ශාන්ත බණ්ඩාර මහත්තයාත් අවසාන වශයෙන් කියලා ඉවර කරා. අර මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සම්පූර්ණ වැරදි මතයක් සමාජගත වෙන්නේ මේ වැටුප් පැඩවීම වැඩි කිරීම සම්බන්ධව සජාතාරයේ පෙරේදා සම්මත කරපු පනතෙන් නෙමෙයි මේ වැටුප් පැඩි වෙලා තියෙන්නේ. මේ කලිනුත් කාකාසගේ වැටුප ලක්ෂ දෙකට වඩා වැඩි මහ බැංකුවේ බැරදි මතයක් සමාජගත කරනවා. අපි මේ ඊයේ පෙරේදා සම්මත කරපු පනතෙන් තමයි මේ වැඩි වෙන්නේ කියලා එහෙම එකක් නැහැ. හොඳයි මුදල් රාජමතුමා අවසන් කරන්න. කරු නියෝජ්‍ය කතානායකතුමනි මහා බැංකුවට තියෙන්නේ මේ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ බලය තියෙන්නේ මහා බැංකුවට නෙවෙයි. ඔවුන් මුදල් ප්‍රතිපත්තිය කළමනාකරණය කරනවා. ඒක නිවැරදි විය යුතුයි. ඒකින්ද විපක්ෂ නායකතුමා විශ්වාස කරනවා නම් මුදල් ප්‍රතිපත්තියත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියත් මහා බැංකුව කළමනාකරණය වෙනවා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පූර්ණ බලධාරියා වෙන්නේ මහා බැංකුව. හොඳයි. ඒකට ස්වාධීනව කටයුතු කිරීමේ අයිතියක් තියෙනවා. කිසිම මැදිහත් වීමක් නැතුව. හැබැයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කළමනාකරණය කිරීමේ වගකීම අපි සියලු දෙනාටම තියෙනවා. ඒ විපක්ෂ නායකතුමා නිවැරදි ඒ සම්බන්ධයෙන්. SB දිසානායකතුමා. නියෝජ්‍ය කතානායකතුමනි මේ කමිටුවේ මේ නිර්දේශය මම පිළිගන්න. පළවෙනි දේ මේ වැඩි කිරීම නෙවෙයි ඉතාම නිවැරදිව මේ අවස්ථාව. හැබැයි මේ සභාව සම්පූර්ණයෙන් මේකේ අමතක කරලා දාපු කාරණයක් තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. මේ මහා බැංකුව විශ්වවිද්‍යාල වගේ ආයතන සේවක සේවය සාකච්ඡා වලින් අවුරුදු 3කට සැරයක් තමයි වැටුප් පැඩි කරගන්නේ. ඒක හොඳටම මතක තියාගන්න. අවුරුදු 3කට සැරයක් වැටුප් පැඩි කර ගන්නකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රධාන විධායක නිලධාරීන්ට වැඩි වෙලා තියෙන්නේ 124යි. 124යි. මේ විධායක තැනට යන නිලධාරීන් මතක තියාගන්න විශ්වවිද්‍යාල වලින් පිට වෙන ඉහළම සුදුසුකම් තියෙන පිරිස තමයි අතනට යන්නේ. ඒ 3-4 දෙනාට වැඩි වෙලා තියෙන ගාන 24යි. 24 පොඩ්ඩක් ඉන්න 24යි.
ilang kata, atlah akan inna. Inna, mang siyalah iwarna, kamodya. Siyata visi atrai. Itu kota, me Sri Lanka maha bambu kota yang ne, etatama Visuddhal Olimpito ne, ihalama susukan tiyan aye. Me ihala nila dari. Eta siyata visi atrai, awur uddakata wedi karala tiyan. Deka, saman nisul sewa kata, wedi wala tiyan ne siyata nama yai. Siyata nama yai. Ea nuwa, warshika wedi mbalapu ama, meka loku ekan ne, Visuddhal wala. Mar modaya dan ne. Visuddhal wala api, Anafi, siyata asu namanya ready kerja lagi. Siyata asu namanya ready kerja lagi. Namun istiadalah acara mahacara orang yang betul. Emang kau tuh, ihalat thale, pratipal arag ini ihalat tiana aja. Enisan, niujuk kata naik tuh meni, me belaab. Harshad di silo acara harshad di silo kini nama lagi. Meka nusu dusu yuage ema, me ready bi ema. Aswa bahari kena aik kini nama angkian kene. Hari, bawa misteri. Mahajana pesan pilih gani. Pesan. Mukadda bu tuh mata mau kare? Mukadda? Oke, itu Kumar tuh mukadda. Itu mah mode ekwennya ti usaha sedaya apa nih? Mesti bela hidup. Hembe mama adya apa nih? Susuka mata wisudya lagi. Oke, hari. Kini kini sah, me itu mah kibukannya beredi. Betul par. Hari hari, bohong sedaya. Ikan garu mantu mah atas keran be. Hari bohong sedaya. Garu. Traveler Channel.